හිස්බුල්ලා සංවිධානයේ සහ ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ අතර උතුරු දිග ඊශ්‍රායලයට මායිම්ව පිහිටි ලෙබනන් දේශ සීමාවේ යුද උණුසුම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින හත තුළදී දකුණු දිග ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අවස්ථා 70කදී ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. මේ අතර ඊයේ දිනේද හිස්බුල්ලා සටන්කාමීන් විසින් රොකට් 30ක් සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගු මරාගෙන බැරින ඩ්‍රෝන් යානා කිහිපයක් උතුරු දිග ඊශ්‍රායලයේ වෙත එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් බොහොමයක් අයන් ඩෝම් පද්ධතිය විසින් උඩුගුවනේදී විනාශ කිරීමට හැකිවුවත් ඇතැම් රොකට් ප්‍රහාරයන් ඇතැම් ස්ථානවලට පතිත වී ඇති බව වාර්තා වනවා. එලෙස පතිත වූ රොකට් ප්‍රහාර හේතුවෙන් උතුරු දිග ඊශ්‍රායලයේ පිහිටි කිරියට් ෂමෝනා හි ප්‍රබල ගින්නක් අටගෙන තිබෙනවා. කිරියට් ෂමෝනා නගරයේ ආශ්‍රිතව පිහිටි ස්ථාන 15කින් ගිනි ගැනීම් වාර්තා වන අතර ඒවා ව්‍යාප්ත වීම නිසා ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමටද ඊශ්‍රායල් ආරක්ෂක අංශ පියවරගෙන ඇති බව සඳහන්. ඒ ජනතාව ජීවත්වන නිවාස ආසන්නයටම ගින්න ව්‍යාප්ත වීම නිසා බවයි වාර්තා වන්නේ. ගිනි නිවීමේ නිලධාරීන් ගිනි මැඩ පැවැත්වීමේ මෙහෙයුම් දියත් කර තිබෙන අතර ඔවුන්ට තම රාජකාරිය සිදු කිරීමට සිදු වී ඇත්තේ හිස්බුල්ලා සහ ඊශ්‍රායල් හමුදාවන් අතර අකණ්ඩව පවතින ගැටුම් මැදෙහි දකුණු දිග ලෙබනනයේ සිට එල්ල කරනු ලබන රොකට් ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු ප්‍රහාරවලින් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර දියත් කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානා විසින් සිරියාවේ ඇලෙපෝහිදී එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ඉරාන විප්ලවවාදී හමුදා බලකාහි ප්‍රධානියෙක් වන සයිඩ් අබියාර් ඝාතනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. හිස්බුල්ලා සංවිධානයේ මෙහෙයුම් සම්බන්ධයෙන් පත්කර සිටි උපදේශකවරයෙකු වන මොහු ඇතුළු තවත් හිස්බුල්ලා සාමාජිකයින් පිරිසක් රැඳී සිටි ඉරාන ආරක්ෂකංශ වෙත මෝටාර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය පෙරේදා රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.